ලංකාව කියන්නේ සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න රටක් වුණාට මේක ඇතුලේ විවිධ ජනකොටස් ඉන්නවා. ඒකම තමයි මේ භූමියේ තියෙන සුන්දරත්වය. ඒකම තමයි අපිට තියෙන වටිනාකමත්. එතකොට මේ ලංකාව කියන්නේ ස්වභාවික සම්පත් හැටියට අපිට තියෙන මේ ස්වභාව ධර්මය, ස්වභාව සෞන්දර්යය. එතකොට මේවා මෙහි තියෙන වටිනාකම් මං කියන්නේ ලංකාවේ තියෙන වටිනා. ඉතින් මේ වටිනාකම් හඳුනාගෙන මේ මිනිස්සුන්ගේ තියෙනවා ඉතාමත්ම යහපත් මේ ලක්ෂණ. එතකොට ඒවා හඳුනාගෙන ඒවත් එක්ක ඒවා මතු කරන ඒවා ඒ වටිනාකම් හැටියට සලකගෙන ඒ පාලන විධික්‍රමය කරගෙන යාගන්න පුළුවන් කෙනෙක් ඉන්න පුළුවන් නම් මං හිතනවා ඒක තමයි මේ දේ. ඉතින් අපිට හොයාගන්න බැරි වෙලා තියෙන්නේත් එහෙම චරිතයක් තමයි. සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක කියන එකම නෙවෙයි රාජනායකට වැදගත් වෙන්නේ. මම කියන විදිහට ඔහු ඒ පිළිබඳව දක්වන අදහස මතය මොන වගේද කියන එක. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඉන්දියාව මෑතකදී ඩීක්‍රිමිනලයිස් කරා හෝමෝසෙක්ෂුවල් රිලේෂන්ෂිප් එක. ඒ කියන්නේ සමලිංගික සේවනය කියන එක, ඇසුර කියන එක සාපරාධී ක්‍රියාවක් නෙවෙයි කියන එක අවුරුදු ගාණක් අවුරුදු 150 ගාණක් පරණ මේ නීතියක් ඉන්දියානු අභ්‍යාචනාධිකරණය විසින් අයින් කරලා දැම්මා. එතකොට ඒක ලොකු තත්ත්වයක්. يعني ඉන්දියාවගේ මූලධාර්මික Hindu මූලධාර්මික සංස්කෘතික අදහස් වැඩිපුර ගැවසෙන රටක ඒ විදිහේ ප්‍රගතිශීලී අදහසක් දරන්න පුළුවන්කම තිබ්බනම් ඊළඟ අපි ගත්තොත් එහෙම දැන් අපි දන්නවා මෝඩි බලයටපත් උනේ Hindutvayට ආමන්ත්‍රණය කරමින්. එහෙම කරන රටක පවා ඒ දේ කරන්න පුළුවන්කමක් තිබ්බනම් හරි අපිට පුළුවන්කමක් තියෙන්න ඕන මේ වෙනකොට මේවා පිළිබඳව ඊට වඩා නිදහස් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට හිතන්න. එහෙම හිතන කෙනෙක්ගේ නායකත්වය රටකට වැදගත්. කියන්නේ ශිෂ්ටාචාර සමාජයක් ඇතුළේ එහෙම කෙනෙක් එන එකේ විශාල වටිනාකමක් තියෙනවා. දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන්. දේශීය වශයෙන් අභියෝග එල්ල වෙයි. නමුත් ඒක අපි ඒ පියවර තියන්න වෙනවා. ඉතාමත්ම මෑත ඉතාමත්ම පරක්කු වැඩි ඉතාමත්ම මේ ආසන්නයක තියන්න වෙනවා. අපිට ඉස්සරහට ගමනක් යන්න වෙනවා. රටක් කළමනාකරණය කරනවා කියන්නේ එක අංශයකින් විතරක් නෙවෙයිනේ. රටක සම්පත් කළමනාකරණය කරගන්න ඕන. රටක ආර්ථිකය කළමනාකරණය කරගන්න ඕන. රටක දේශපාලනික වශයෙන් කළමනාකරණය කරගන්න ඕන. විශේෂයෙන්ම බහුවාර්ගික සමාජයක් ඉන්න රටක මේ බැලන්ස් එක, එහෙම නැත්නම් මේ සමබරතාවය කියන එක හරි වැදගත්. කිසිම කොටසක් අපිට මේ අතහරින්න බෑ. මොකද නීතිය හැමෝමේ අපි හැමෝම එකයි. අපි සියලු දෙනාම එකයි. එතකොට ඒක කිසියම් ජන කොටසකට හෝ ප්‍රජාවකට මූලිකත්වය දෙනවා කියන්නෙම අපි ගැටුමකට අවශ්‍ය කරන බීජය වපුරනවා. ඒක අපි පළමුවෙන්ම අපේ ඔළුවෙන් අයින් කරගන්න ඕනේ. ඉතින් ඒක අයින් කරගන්න පුළුවන් විදිහේ දර්ශනයක් අපේ ජන සමාජය ඇතුලේ තියෙනවා. මොකද සිංහල බෞද්ධ දර්ශනය කියන එක ඇතුලේ ඒක තියෙනවා. අපි ඒක පැත්තකට දාලා එහි තියෙන හරය පැත්තකට දාලා වෙන එකක් වෙන ගෝත්‍රික එකක් ඔලුවට දාගත්තන් පස්සේ මේ දේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක හිතන්න වෙනවා. ඉතින් අපිට අනාගතයක් තියෙන්නේ එහෙම හිතන නායකත්වයක් එක්ක රට ගමනක් යනවා නම් විතරයි.